ඔයාගෙන කලර්ස් වලින් ඔයාගේ ලුක් එකට වගේම පර්සනැලිටි එකට දෙන්න පුළුවන් වැලුව එක ගැන පැපිරස් ස්මෝල් සැරින් සැරේට මතක් කළා. ඉතින් අද ඔයාට වගේම අවස්ථාවට ගැළපෙන හොඳම කලර්ස් එක ෆැෂන් කරන ටිප්ස් ටිකක් ඔයාලට දෙන්න හිතුණා. මුලින්ම අපි රතු පාට ගමු. රතු කියන්නේ හරිම පවර්ෆුල් කලර් එකක්. ඔයාට කැපි පෙන්න ඕනේ නම් ඔයාගේ ෆැෂන් වලදී රෙඩ් ටච් එකක් දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි ඔයා ෆුල් රෙඩ් ඩ්‍රෙස් එකක් අඳිනවා නම් රෙඩ් කවර් ඇට්‍රැක්ෂන් කලර් එකක්. ඒ වගේම ඔයාට හොට් සෙක්සි ලුක් එකක් ඕනේ නම් රෙඩ් කියන්නේ හරියනම පාටක්. ඒ වගේම රෙඩ් කියන්නේ වාසනාව පෙන්වන වර්ණයක් විදියටත් සැලකෙනවා. ලීඩර්ෂිප් එක පෙන්වන කලර් එකක් විදියටත් රෙඩ් සැලකන්න පුළුවන්. රෙඩ් ටයි එකක්, රෙඩ් නෙක්ලස් එකක් වගේ දෙයක් ඔයාට මේ සඳහා යොදා ගන්න පුළුවන්. රතු පාට ෆැෂන් වලට යොදා ගනිද්දී ඔයාට පුළුවන් ඔයාගේ ඇක්සසරිස් වලට පොඩි ටච් එකකින් ලොකු වෙනසක් කරන්න. රතු පාට සපත්තු, හෑන්ඩ්බෑග් එකක් වගේ දෙයක් ඔයාගේ නෙක්ලස් එකට සම්පූර්ණ බවක් ගේන්න සමත් වෙනවා. ඊළඟට නිල් පාට. නිල් පාට කියන්නේ වර්ණ අතර ප්‍රධාන පාටක්. නිල් පාට අපි බොයිස් කලර් කියලා හැඳින්වුණත් නිල් කියන්නේ ඕනම කෙනෙක්ගේ පර්සනැලිටි එක පෙන්වන හොඳම කලර් එකක් වෙනවා. කූල් කලර් එකක් කියලා බැලුව බැල්මට පෙනෙන නිල් පාට හරිම ක්ලාම් කලර් එකක්. ඔයාට සන්සුන් සාමකාමී පෙනුමක් දෙන්න නිල් පාටට පුළුවන්. නිල් පාට තියෙන තවත් ක්වොලිටි එකක් තමයි ගුඩ් කම්පැනි. හොඳ සංනිවේදනතාවක් පෙන්වන්නත් නිල් පාටට පුළුවන්. ඔයා අලුත් ඉන්ටර්වයුවකට යනවා නම් බ්ලූ කියන්නේ හොඳම පාටක්. ඒ වගේම නිතර අනෙක් අයක මූව් වෙන ජොබ් එකක් කරනවා නම් ඔයාට පුළුවන් බ්ලූ ෂේඩ්ස් ඔයාගේ ෆැෂන් වලටත් ඇඩ් කරගන්න. ඒ වගේම නිල් පාටේ විශ්වාසනීය බවත් පෙන්වනවා. ඔයාට නිල් පාට ඩ්‍රෙස් තෝරගන්න ඒකත් හොඳ හේතුවක්. ස්කයි බ්ලූ, ටීල්, බේබිෂ් බ්ලූ වගේ පාට ඕනම කෙනෙක්ට ගැලපෙනවා වගේම ඔයාගේ ඩේ ටු ඩේ ලුක් එකටත් හොඳින් ගලප ගන්න පුළුවන්. ඒ වගේම ඩෙනිම් බ්ලූ වගේ කලර් එකක් වෙනත් ඕනම කලර් එකක් එක්ක මැච් කරගන්නත් පුළුවන්. බ්ලූ කලර් බ්ලේස් එකක් ඔයාගේ ඕනම ඔෆිස් වෙයාර් එකකට ඩීසන් ලුක් එකක් දෙනවා. ඊළඟ එක කහපාට. කලර්ස් අතර තියෙන බ්‍රයිට් වර්ණයක් තමයි කහපාට. ඔයාගේ ස්කින් කලර් එක මොන පාට වුණත් ඔයාට කහපාටත් එක්ක ඇඳුම් මැච් කරගන්න පුළුවන්. වෝම් ෆ්‍රෙන්ඩ්ලි ෆීලිං එකක් දෙන කහපාට තනි පාටක් විදිහට යූස් කරද්දී ටිකක් විතර හිතන්න ඕනේ. හරිම දීප්තිමත් පාටක් නිසා කහපාට ඔයාට අනවශ්‍ය අවධානයක් දෙන්න පුළුවන්. ඒ නිසා කහපාටින් ෆැෂන් කරද්දී කහපාට ෂේඩ්ස් වලට යන එක හොඳයි. එහිදී සැෆ්රන් යෙලෝ, බියර් යෙලෝ, හනි යෙලෝ, මස්ටර්ඩ් යෙලෝ වගේ තද කහපාටවල් වගේම සෑන්ඩ් යෙලෝ, ඕච් යෙලෝ, වැනිලා වගේ ලයිට් කහපාටවල් ඔයාට අපූර්ව පෙනුමක් ගෙනෙවි. ඊළඟට කොළපාට. ඇහැට වගේම හිතටත් පහසු කොළපාට ඕනම කෙනෙක්ට ගලප ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඔයාගේ ජොබ් එක මොකක් වුණත් කොළපාටත් එක්ක ලස්සනට අඳින්න පුළුවන්. ෆ්‍රෙෂ්, න්‍යූ, නැචරල්, හෙල්ති වගේ ලස්සන ෆීලිං එකක් දෙන ග්‍රීන් ඔයාගේ ෆැෂන් එකක් මැච් කරද්දී ඔයා තෝරගන්න ග්‍රීන් කලර් එකේ ටෝන් එක ෂේඩ්ස් ගැන හිතන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම පාටක් තෝරාගන්නදී පුළුවන් නම් ඔලිව් ග්‍රීන්, බොටල් ග්‍රීන්, සෑන්ග්, මොස් ග්‍රීන්, ආමි ග්‍රීන්, ටී ග්‍රීන් වගේ යුනිකියු කලර් ෂේඩ්ස් ඔයාගේ ෆැෂන් වලට ගන්න පුළුවන් නම් ඔයාගේ ෆැෂන් හැමතිස්සෙම යුනිකියු වෙයි. ඊළඟට තැඹිලි. රතු පාට තියෙන ආකර්ෂණීය බවත් කහ පාට තියෙන දීප්තිමත් බවත් එකතු වුණු තැඹිලි පාට ගොඩක් අය ෆැෂන් වලදී එච්චර යූස් නොකර ඔයාගේ ඩේ ටු ඩේ ෆැෂන් වලට වගේම ස්පෙෂල් ඔකේෂන් වලදී ඔරෙන්ජ් ඔයාට ස්පෙෂල් ලුක් එකක් දෙන්න පුළුවන් පාටක්. මහන්සි දවසකට ඔයාට එනර්ජි එකක් දෙන්නත්, සක්සස්ෆුල් ෆීලිං එකක් දෙන්නත් ඔරෙන්ජ් කලර් එකට පුළුවන්. හැබැයි මෙතනදී අපි හැමතිස්සම දකින තද තැඹිලි පාටින් එහාට ගිහින් වීට් ඔරෙන්ජ්, කොරල් කලර්, පීච් රස්ට් වගේ කලර් ෂේඩ්ස් ෆැෂන් වලට තෝරගන්න එක සුදුසුයි. ඊළඟට දම් සහ රෝස. ගෑනු ළමයි බොහොමයක් ෆැෂන් වලදී යූස් කරන රෝස් පාට සහ දම් පාට මෝස්තරා කාර්යයන්ටත් බොහොම හොඳින් ගැලපෙන පාටවල්. රොමෑන්ස්, ලව්ලි ෆීලිං එකක් දෙන රෝස පාට ඕනම වයසක කෙනෙක්ටත් ගලප ගන්න පුළුවන් පාටක් කියලා හේතුවත්, හැබැයි පින්ක් වල විශේෂයක් තියෙනවා. හැම පින්ක් එකක්ම හැමෝටම හැම විටම ගලප ගන්න අමාරුයි. උදාහරණයක් විදියට බේබිෂ් පින්ක් වගේ කලර් එකක් ටීනේජ් වලින් එහා කෙනෙක්ට වැඩිපුර සූට් වෙන්නේ නැහැ. එතකොට හොට් පින්ක් වගේ කලර් එකක් බබෙක්ට, වයසින් වැඩි කෙනෙක්ට වගේම බෝයි කෙනෙක්ට එච්චර ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ඔෆිස් එකකට උදේ කාලේට වගේ ෆුල් හොට් පින්ක් ඩ්‍රෙස් එකක් මැච් වෙන්නේ නැහැ. හැබැයි පින්ක් අතරත් වැඩිපුර යූස් වෙන්නේ නැති සැමන් පින්ක්, පංච් කලර්, ක්‍රීප් කලර්, වෝටර්මෙලන් පින්ක් වගේ කලර්ස් නම් ඔයාට ඕන විදිහට ෆැෂන් වලට යූස් කරන්න පුළුවන්. පර්පල් වලදීත් එහෙමයි. රොයල්ටි කලර් කියලා හඳුන්වන දම් පාට ඔයාට හැම වෙලෙම එලිගන්ට් ලුක් එකක් දෙනවා. ලක්ෂරි කලර් එකක් වෙන පර්පල් කලර් ෂේඩ්ස් අතර මැජෙන්ටා, ප්ලම් පර්පල්, මෙයු පර්පල් වගේ කලර්ස් ඔයාට ෆන්ක්ෂන් එකට එලිගන්ට් ලුක් එකක් ගෙනවා. කලර්ස් වලට අමතරව ඔයාට කලර් ෂේඩ්ස්, කලර් ටෝන්ස් උනත් ෆැෂන් වලට ගලප ගන්න පුළුවන්. හැම කලර් එකක්ම ඒකේ ටෝන්ස්, ෂේඩ්ස් එක්ක වෙනම වැලුව එකක් ගන්නවා. ඒකත් ඔයාට ෆැෂන් වලදී වැදගත්. අපි හිතමු ඔයාට රොමැන්ස් ලුක් එකක් ගන්න ඕන කියලා. මෙතනදී
ඔයාලට රෙඩ් යූස් කරන්න පුළුවන්. එතනදී රෙඩ් වලම ෂේඩ්ස් එක්ක වෙන රෝස පාට ගැන හිතන්න පුළුවන්. රෙඩ් කලර් එකෙන් රිච් ලුක් එකක් ඔයාලට ගන්න පුළුවන්. වයින් රෙඩ් කියන රෙඩ් ෂේඩ් එක යූස් කරන්න. තවත් පුංචි ටිප් එකක්. ඕනම කලර් එකක් කළු පාටත් එක්ක මික්ස් වුණාම එන කලර් එක රිච් ඇන් ඩීප් ලුක් එකක් පෙන්වන කලර් එකක්. රතු පාටත් කළු පාටත් එකතු වෙලා හැදෙන වයින් රෙඩ්. එතකොට නිල් පාටත් කළු පාටත් එකතු වෙලා හැදෙන මිඩ් නයිට් බ්ලූ, yellow සහ black එකතු වෙලා mustard yellow වගේ පාටක් elegant look එකක් දෙනවා. ඒ වගේම තමයි ඔයා චුට්ටක් chubby කෙනෙක් වුණත් මේ colors වලට match කරගන්න පුළුවන්. ඉතින් ඔයා fashion කරද්දී colors ගැන colors වලින් පේන දේ ගැන අලුත් විදිහට හිතන්න කියලා ඔයාගේ look එක personality එක වෙනදට වඩා කැපී පෙනේවි කියලා අපි හිතනවා.